මාතක ඩාර කිය බ්‍රන්් ේම්ම හැදුු හැට ගෙන ගොඩක්කට හන නිසා තම මේ වඩි එකක කරන්න හතා ගත්තේ ඉතිං ඔන්න දැන් මේ ගලන්නේ අපේ මාතකඩාර වැවේ ස්පිල් එක එකන්නේ මේ වැඩි වතුර ගලාගෙනන්න දුොරටු විවෘර්ත කරාට පස්සෙ මේ කලාගෙර යන්න වතුරපාරි දර්ශනයත්තමයි මේ තියෙන්නේ එතකොට මේ දවසල අධික වර්ෂාවක් නිසා මේ වතුරුට්ටික පිල් කරලා තියවා ඔොල්ටර ඇතින් පේන කඳපන්තිය තමයි අර ඩ යෙන කන්ද තමයි මේ වැඩි හිටිකන්ද මේ කාරයටටමීඩ එක පැහැදිලි ෑ නමුත් පුළුවන් විදියට මේක පැදිලි කරන්න ඇතිගන කඳපන්තියේ වැඩිහිටිකන්ද ඔ වැඩි ටිකන්දත් එකක් මවවිස්සරහහි ගැන මේදට නපෙන පත්ත තිනෙන තත් කඳුපන්තියක් ගැන පොඩි කන්ඳපන්තියක් ඒ කඳුපන්ති දෙකට මැදි කරගෙන තියෙන මිටියාවත තමයි මේ මාතකඩ ආර කියන ආරගලාගෙන යන්නේ ආරගෙන ලසන න ප්‍රවාධයක්ත්තියනො මේ ආර හැදිල තියෙන්නේ මා අත්තක් කඩාගෙන හැදිච්ච ආර ඒ කියන්නේ අතීතය එක්තර ලොකු මාස්කන්නකදදි එකනි ස්කන්න ැනු වර්ශාකාලයකදී මා අත්තක්ග ලොකු අත්තක් කඩාගෙන ඒ අත්ත කඩාගෙන වැඩිච්ච තැනින් ආරක් හැදිල තියනවා. ඒ ආර තමයි මා අත්ත කඩන් හැදුනු ආර කියල නම් කරලා තියෙන්නේ ඒ මා අත්ත කඩන් හැදුුණු ආර තමයි මාතකඩන් ආර වනේ. මාතකඩන් ආර පස්සෙ කාලෙකද මාතකඩආර වෙනවා දැන් මේ තියෙන්නේ මතකඩ ආර මගේ දෙලුම්වත්ත. මත කඩාර දෙෙලුම්වත්ත ැද්දෙෙන් ගලාගෙන න දශනය. ඔය හැ පැත්තේ තියන්නේෙ දෙලුම්වත්ත ඔය ීඩියෝ කරන පැත්ත තියෙන්නේ දෙලුම්වත්ත. මේක විශේෂත්වය තමයි මේ මත කඩ ආරය ගැන මේ අර වැඩි වතුරොටික ගලාගෙන යන ආර ගලාගෙන යන්නේ මම වග කරන. දෙලුම් වත්ත මැද්දෙක් ඒැන මේ මාතකඩ ආරෙන් මේ වත්ත දෙකට බෙදෙනෝ ඒක විශේෂත් ඇති නව තවත් ඔය ආරෙෙන් මෙහා පැත්ත ඔ දැංුවයි විඩියෝ කරන පැත්ර දකුණු පලාාතකත් ඔය ආරෙෙන් නිහා පැත්ත ඌව පලාතරත් අයිති ඒ කැනෙ මෙතනදී මේ පලාාත් දෙකක්ැ ද්‍රිස්ත්‍රික්ක දෙකක් පලාාත් දෙකක් ගම් දෙකක් මායින් වෙනවා ඕක තමයි සම්ප්‍රදායකව සැලකිිච්ච බෝඩර එක ඔය දකුණු පලාාතේ බෝඩර එකත් පලාතේ බෝඩර එකගත් ඔය ඔය ස්ථානයේදී දෙකට බෙදෙන්නේ ඔය මාත කඩ ආර කියන ආරිං ඉතිං ඔය ආර ගලාගෙන යන්නේ අපේ දෙලුම් වත්ත මැද්දෙන් නිසා තමයි අපි ඔය මාත කඩ ආර කියන නම අරගෙන කෙටි කරලා මාත කඩාර කියලා දාලතී නිදැන් ඔය මේ වීඩියෝගේ තියෙන්නේ වතුරු සාමාන්‍ය මට මට බැහැලගියාට පස්සේ අපිට මේ ඇලෙන් එක ඇලගැනීම එක තමයි ආර මේ ආරෙන්ය ගොඩ වෙලා හැ පැත්ේ වත්ේ හ පැත්තික ඇල්ලට යන්න දර්ශන ඇත්තමයි ඔය තිෙන්නේ ඉතිං ඔය ආරෙෙන් මෙහ පැත්ත කෑල්ලෙ දෙලුන් තියෙනවා එහැ පැත්තක ඇල්ලෙත් දෙලුන්වල තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ වර්ෂා කාලයක දිස්වෙන සවභව තමයි මේ ආරමේ විදිහර දිස්වෙන නැත්තන් සාමාන්‍යෙන් වර්ෂාවන ඇති වියලිකාල කාලයේදී මේ ආරය වතුර ඇත්තටම නෑ මේක හිඳදි ලතියන්නේ ඉතින් ගොඩක් අය මාතකඩා රැදුුණු හැටිය අන නිසා තමයි මේ වඩෝ එක කරලා පැදිි කරන්න හිතුව.